नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सा इनां काटा बुद्ध सरण अद यन्ने सिद्धवत बोधिसत्त्वो संसार गमनम अवसन करपु दवस ए कियन्ने मनुष्य लोकिनु समुगत्त दवस मनुष्य लोकिनुवत अयिति नै दैन अयिति नैति निसा बुद्ध कियन वचने कियन्ने මනුෂ්‍යකයි තිබුණට මනුෂ්‍ය ලෝකෙන් සමුගත්ත දවස. ඒ කියන්නේ සමුගන්න කෙනෙක් ඉස්සෙල්ලා කරන්න ඕන තමන් ඉස්සෙල්ලා බාහිරය අතාරින්න. උන්වහන්සේ පළමුව බුදු වෙන්න ඉස්සෙල්ලා බාහිරය ඔක්කොම අතෑරියා. අතාරින්න දෙයක් ඉතුරුන්නේ නැහැ. කොණ්ඩෙක් කපල දුන්නේ ඒකනේ කොණ්ඩෙක් දුන්නේ. චන්නට දුන්නනේ කොණ්ඩෙක් කපල. කඩුවක් දුන්න කොණ්ඩෙක් දුන්නේ. යන්නේ කිව්ව වර්ගෙ. ඒක උන්වහන්සේට දැන් අතාරින්න බාහිරය දෙයක් නැහැ. සියල්ල අතෑරියනේ. දැන් අතාරින්න තියෙන ඇතුළේ කොටස් ටික විතරයි. ඒක ගැන දන්නේ නැහැ. तारीन नैतुल की दल नैतुनी अविद्यान स्कन दवस अविद्यावसान उन्हां से हयकट पसे अदे दवस को उदे हयाई दहाय पहाय पह हयाई दहाय अतर शेलू कल नैति विलगिया लेकिन अतुलतीन अरमुन अरे अरे अरमुन अरमुन नोन तत्र पत्र अरमुन मिधुना अब तेरी नमचन चेलू कल अतरी अने के नैतिना මේ ඥානේ පහළොන්ට කෙලෙසි බී නැති වෙන්නේ. අර්ථ වැරදුන පාඩුවක් නේද මේ කියවන්නේ. දහම්මස පහළ වෙනවා කියන්නේ කෙලෙස් නැති වෙනවා. හරිද? එතකොට අද වගේ දවසක අපිට කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැ වෙන වැඩ කරන්න. අපිට පුළුවන් උන්වහන්සේ මේ දේශනා කරන දහම භාවිතා කරන්න විතරයි. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරන මාර්ගෙන් තොරව කාටවත් නිවන් දකින්න බෑ. මාර්ගය එකයි. මාර්ගය දන්නේ උන්වහන්සේ අපි නෙවෙයි. පිළිහිය දන්නේ ප්‍රත්‍යඥය දන්නේ. බුදුහාමුදුරු දේශනා කරන මෙහෙම හිතුවම කෙලෙස් නැති වෙනවා. මෙහෙම මෙනෙහි කරාම කෙලෙස් නැති වෙනවා. මෙහෙම මෙනෙහි කරාම කෙලෙස් පහළ වෙනවා. ඔතේ තියෙන උඩට වැඩිය පහළ වෙනවා. රූපෙට ඇලෙන්න ඇලෙන්න කෙලෙස් වැඩි වෙනවා. රූපේ අතහැරෙනකොට රූපෙ නිසා පහට ගන්න කෙලෙස් අතහැරෙනකොට ඒ බුද්ධ මාර්ගය භාවිතා කරනකොට රූපෙ නිසා හට ගන්න කෙලෙස් අතහැරෙනවා. නැවත නව පහළ වීම කිසිවක් පහළ වෙන්නේ නැහැ. ये अपे सेरन वाचन एक नूपन अकुशल उपदीने नवतिम एक बुधुन्हां से बुधुला देशनाकर महासिंहना देखिया अनेक जाति संसार की गाता अर्थ एक संसार गमन नवतुन संसार गमन के सीत हितेंग अलगत्तर पश्य ईलग भवे निर्माण में एक बीज नियाम अम्मनिया में कर्म रस्य नहटी एक अतहरल दान अवबोधित पत्तुन मोहतत् बुधु मोहतत् यदे दवस बुधे දැන් බුදුණු බුදුවරෙක් සම්ට සමරන්න තියෙන එකම ක්‍රමය අපි ඒ දේ කරලා විතරයි. ලෝකේ අතෑරපු උත්තමයකට ලෝකේ දේවල් එකතු කරලා සමරන්න බෑ. ඒ අපි නිකන් අපි රවට්ට ගන්න එක කරන්නේ. එසේ බුදුන් වහන්සේ දේශනා කරේ ප්‍රතිපත්ති පූජා විතරයි. ආමිෂයක් පොඩ්ඩක් දේශනා කරන්නේ නැහැ. ආමිෂය දේශනා කරන්නේ නැත්te ආමිෂ තුල මිනිහ රැවටිලා නැවත භවයට වැටෙන. ප්‍රතිපදාව විතරයි, මාර්ගය විතරයි. අපි දැන් දැනගන්න ඕන ඇත්තටම මේ මාර්ගය වඩන හැටි හරියට අපිට ලෝකේ දේවල් ගැන ලෝකේ තියෙන දේවල් අපි බෙදුවොත් කොටස් 6කට බෙදෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා ඇසට පේන ඒවාට අපි කිව්ව රූප කියලා කනට ඇහෙන ඒවාට කිව්ව ශබ්ද නාසයට දැනෙන ඒවාට කිව්ව ගන්ධය දිවට දැනෙන ඒවාට කිව්ව රසය කයට දැනෙන ඒවාට කිව්ව පොට්ටබ්බය කියලා මනසේ මතක මනසේ මනසේ තියෙන ආරම්මණයට කිව්ව මතකයෝ කියලා. ඔය හය විතරයි. එතකොට හය පළට හය පළක්. ශරීරේ කොටස් හයයි හය පළට බාහිරින් හය පළක්. තේරෙනවද? එතකොට මේ දැන් අපිට තේරෙනව නම් මුලදිම හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන හැට පේන දේ රූපයක් නේ. හැට වෙන්නේ රූප. නේද? ඇසට රූපයක් පෙනෙන මොහොතට හිතන්නේ ඇහැට මම කියනවාද ඇහැ මගෙත් නෙවි මමත් නෙවි මගේ දෙයක්ුත් නෙවි රූපයත් එහෙනම් මම නෙවි මගේ නෙවි මගේ දෙයක් නෙවි අන්න එහෙම මෙනෙහි කරන එක තමයි පළවෙනිම ඥානය අපිට තියෙන්නේ තේරුණාද ඒක අතිශය ගැඹීර ඥානයක් ඇස මමත් නෙවි දැන් මට දෙයක් පේනව නම් ඒක රූපයක් මිස ඒ රූපේ මම නෙවි මගේ ආත්මේ නෙවි එතකොට පෙනෙන ඇස මම නෙවි මගේ ආත්මේ නෙවි කියන
පුළුවන් විග්‍රහ කරන්න එතන අති ගැඹිර ඥානයක් එක. තේරුණාද? අපිට පුළුවන් ද එහෙම මෙනෙහි කරන්න. අපි එහෙම මෙනෙහි කරන්න ඒකේ තියෙන වාසනාව තමයි ඇසට රූපේ පෙනෙද්දි කෙලෙස් හටගන්නේ. කනට ඇහෙන ශබ්ද ඉස්සරහා කෙලෙස් හටගන්නේ නැති. නාසයෙන් දැනෙන ගඳ ඉස්සරහා කෙලෙස් හටගන්නේ නැති. දිවට දැනෙන රස ඉස්සරහා කෙලෙස් හටගන්නේ නැති. තේරුණාද? හයට දැනෙන එක ඉස්සරහා කෙලෙස් හටගන්නේ නැති වෙනවා. මනසේ මතකේ හරහා කෙලෙස් හටගන්නේ නැති වෙනවා. ඉබේ වෙන්නේ. කෙනෙක් හතුරෙක් නම් මම කෙලෙසිලානේ. මට කෙනෙක් පෙනෙන කෙනා හතුරෙක් විදිහට නම් පේන්නේ මාව කෙලෙසිලානේ. නේ? මට පේන දේ රූපයක් කියලා නම් පේන්නේ ඒක ඇසට රූපයක් කියලා නම් මට මොකක්වත් තියෙන විදියක් නැහැ නේ අරමුණ. තියෙන පුළුවන්. ඔතනම දහම ඥානෙ තියෙනවා. දැන් ඇසට නම් ඒක පේන්නේ මට නම් පේන්නේ පෙනෙන්නේ ඇසට නම් මට ඒක ඥානයක් ලෙස තියෙනවා නම් මම ගැළවිලිවර නෙවිලෙම. ඒද ඇසටනේ පේන්නේ. ඇසට පේන දේ රූපයක් නම් ඉතිරි ටික මගේ හිතනේ. ඒ දේනවා. හතුරෙක් කියලා නම් මට දැන් පේන්නේ ඇහැට පේන රූපේ හිතෙන් මවන්නේ හතුරෙක් කියලා. දැන් මේ ලෝකෙ කුමක්ද? ඇහැද ලෝකෙ රූපද ලෝකෙ දෙකම නෙවෙයි. මන. දැන් හිතලා බලමු. ඒ දෙක මේකට උදව් වුදේ. ඇස රූප ගැටෙනකොට මේ දෙය පහළ වුණා. තේරුණා? මාරි වටින දිකක් කියන්නේ මන් දන්නේ කොහොමාරි ආ ගන්න කම් හිල් කරන් හරි කවන්නේ. කරාබු දෙකක් දාලා හරි හිල් කර ගන්න. මේ එතකොට ඇහැට පේන රූපෙට මට මේ ඇහැට රූපෙ පේනකොට මට හිතුණු සතුරෙක් කියලා මට පුළුවන් වුණොත් ඒක අනිත් පැත්ත ගහගන්න. ඔය පේන ක්‍රමයේ මේ යටි කුරුවල කියන්නේ. ඉතින් හරි පැත්ත ඔක අනිත් පැත්ත ඇතිනේ. ඔක වැරදි විදිය. ඔක එහෙම වැරදි විදිය. තේරුම් ගන්න මේ චුට්ට ඇත්තට විනාඩි 10ක දහම දේශනාවක් ඇති මේ ඇයට ගොඩ යන්නේ. මට යාහතුරෙක් කියලා පේනවනම් ඒක වැරදි පැත්තනේ. යාහතුරෙක් කියලා පේන වෙලාවේ මට වෙන්නේ මොනවද? ඇහැට රූපයක් පේන. ඇස රූපෙත් ගැටෙනවා. ඕකට බුද්ධ වචන ස්පර්ශය. එතකොට මගේ හිත තුලම එන්නේ අර යහතුර කියලා. ඕක එහෙම වැරදිද? ඒක අනිත් පැත්ත මොකක්ද? ඇසටයි රූපෙ පේන්නේ, හිතටයි පහළ වෙලා තියෙන හතුර කියලා. කියලා හිතනකොටම ඔබට අර යහතුර කියන දෘෂ්ටිය ඉවෙම නැති වෙනවා. දෙට්ටින් චනුඹ ගම්ම වෙනවා. සීලවන්තෙක් වෙනවා. අන්න සීලෙ. අන්න යටි කුරුකුල භාජනේ උඩට හැරෙමු කියන්නේ ඕක. ඒක අපේ ආයතන වලදී මම කල්ලා ගන්න පුළුවන් මුල. නමුත් අපි පහ වෙනවා. අපිට ඒ හතුරු කියලා බලලා ගොවිලා හොම්බෙන් ආවට පස්සේ අපිට එපා වුණාට පස්සේ අපි හිත දර්ශන කරන්නේ නැහැ. මේ නාහෙනුත් උඩට ගිලුණුට පස්සේ මොන පණ දීමක් දන්නේ? දැන් අපිට 62ක් පේනවා. ඒකට අපිට හිතට එනවා මේ මගේ හතුරම තමයි. නමුත් බුදුහාමුදුරු දුන්න ඔය ක්‍රමේ ප්‍රත්‍යඥයාගේ ක්‍රම. ඕක තමයි සංසාරේ යන චක්‍රය. සසරින් හැම කෙනාටම සිද්ධ වෙන්නේ ඔච්චර. මොකද්ද? ඇහැට පේන රූපෙට හිතේ සංකල්ප කරනවා. එහෙනම් ඕක වැරදි නම් ඕකේ අනිත් පැත්ත නිවැරදි පැත්ත. ඕකෙම අනිත් පැත්ත. ඕකෙම වෙන එක නෙවෙයි. ඔය රටාවේ අනිත් පැත්ත මොකද්ද? ඇසට පේන දේ රූපය. හිත තුලයි හතුරු කියන්නේ ඒක සංකල්පයක්. ඒක හිතන එක තමයි හරි පැත්ත. අරය හතුරු කියලා පේන එක වැරදිද? වරද එතනනේ. එහෙනම් හතුරු කියලා පේන වා කියන්නේ සිතුවිල්ලක් නැවුණා කියන්නේ. එහෙම හිතන්න ඒ කාලේ තුලම පුළුවන් වෙන්න ඕන අපිට. පුළුවන්. විදුලිය කොටලා ඉවර වෙන්න ඉස්සෙල්ලා අස්කලෝමක හතරෙන කෙනාට ඈත ඉන්න කෙනෙක් ඊතලේ ඇදගෙන හිට දුන්නේ දාලා හරියට විද්ද අස්කලෝමක හතර. ඒක විදලා වැදින්නත් ඕන විදුලි වරෙන් ඉස්සෙල්ලා. වැදුනද නැද්ද පේන්න ඕන? විදුලි වරෙන් ඉස්සෙල්ලා. එච්චර වේගෙන් බලන්න තමයි මේ බුදුහාමුදුරුවෝ කිව්වේ. අපි බලනවා නෙවෙයි, අපිට සිත පහළ වෙන වේගෙම ඊට ඉස්සෙල්ලා ඇවිල්ලා වෙනන්නේ නැති එක කොහොමද බලන්නේ? එහෙනම් ඒ දෙකම එකට පහළ වෙනවා. රූපයයි සතියයි. හරිද? රූපය පහළ වෙනකොට රූපෙම තමයි තියෙන හතුර කියන එක. එතකොට පේනන හතුර කියන්නේ සංඥාවක් කියලා පේන්නන ඥානය. එක සැරේට දෙක ආවොත් වැඩි ඉවරයි. ඒක ඥානය. ඒක තමයි සත්‍ය ඥාන කියලා කියන්නේ. තේරුණාද දැන්? එහෙම බලනකොට එයා ගාව අරය හතුර කියලා බලන කෙලෙස් ටික නැහැ. ඒ කෙලෙස් ටික නැති වීමට කියන්නේ සීලය.
ඒ කෙලෙස් ටික නැති වුණාම හිතට දැනෙන සැහැල්ලු ටිකු සමාධි. අනේ මන් නිදහස් වුණා කියලා එයාගේ හිතටම ආයි දැනෙනවා කිව්වා ප්‍රඥාව. ආ. දැන් සීහ සමාධි ප්‍රඥා. දැන් සීල සමාධි ප්‍රඥාවයි වැඩුවේ නැහැ මොකද්ද කරේ? සිද්ධිය සිද්ධියේ හරියට අවබෝධ කරගත්තා. මේක සිද්ධිය. මේක සංස්කාරය. බුද්ධ වචන සංස්කාර උපාදාන සංස්කාර ඒක ඉදිරිය දැක්කයි අපි මෙච්චර කලක් එහෙම දැක්කේ නේ අර හතුර මෙයා මිතුර මෙයා හොඳ කෙනා මෙයා නරක කෙනා ආදී වශයෙන් හිත කෙලෙසෙන විදියට හිත මැවෙන හිත තුල මැවෙන කෙලෙස් ටිකෙන් අපි මේ ලෝකෙ දැක්කා ඒක බාහිරින්ද අපිට ලෝකෙ වෙන්නේ බාහිරේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය කියලා ඕක ඇතුලේ වෙන එකක් ඇතුලේ වෙන මොහොතට කියන්නේ ලෝකය ඇතුලෙන් දකින එකද කිව්වා බුදුන් වහන්සේගේ බුද්ධ ඥානය ඒක ලෝකය අපි ඔබ පිටින් බලන එකට කිව්වා සසත. අපි කොහෙද ඉන්නේ? දැන් එළියෙන් හඬක් ඇහෙනවා. පුතා වෙන්නේ නැති. දැන් කොහෙද පුතා ඉන්නේ? කොහෙද ඉන්නේ? හිතේ. අපි කැමතිද ඇත්තටම හිතේ සංකල්පයක් කියලා බලන්න. නෑ විශ්වයේ එළියෙන් පුතා බලන්න කැමති. තව අපි කල්ප ගානක් යන මේකින් ගැලවෙන්නේ ඉස්සල මේ කියන ටික තේරුණාද පුළුවන් බැරිකම් පස්සේ දහම තේරුම් ගන්න කො ඉස්සල මොකද කිව් ගමන් මේ පුළුවන් වුණාද කොණ්ඩඤ්ඤ උත්තමේ මේ පත් දෙනාට පුළුවන් වුණා බැරි වුණා අහපු ගමන් බැරි වුණානේ අනේ වගේ ඉතින් අහපු ගමන් බැරි වුණාට අවබෝධ වුණානේ අවබෝධ වුණානේ සරි දෙවෙනි සැරෙත් එහි අනත්ම ලක්ෂණ සූත්‍රය අවබෝධ වුණා කියන්නේ සතුටු දැනුණානේ දහම් රසයක් එන රසේ නෝ දින්නේ නෑනේ නිවන වෙන. තේරුණා කියන්නේ. මේ ටික තේරුණා. දැන් ඔබතුමාට හෙලීන කෙනෙක් දැක්කම හිතුණා මේ මිනිහා හොරෙක්. හොරෙක් කියලා හිතනකොට මට වෙලා තියෙන්නේ මොකද්ද? මං ඇසුරු කරන්නේ මං ඇසුරු නොකළ යුතු ධර්ම මොනද? රාග, ద్వේස, මොහ. මොන දැන් ඇසුරු කරන්නේ? ద్వේසය. දැන් ඇසුරු නොකළ යුතු ධර්මයක් ඇසුරු කරනවා. මං ඇසුරු නොකළ යුතු ඇසුරු කරොත් කොහටද යන්නේ? සතර අපායට. ඇසුරු නොකළ යුතු එක ඇසුරු නොකර ඉන්න එක තමයි නිවන් මඟ. දෙකක් නෑ එකයි. ඇසුරු නොකළ යුතු දේ ඇසුරු නොකර ඉන්න පුළුවන් නම් අපිට ඒකට කියන්නේ නිවන. තේරෙනවා මයිද? පොඩි දේ යන්නේ මේ තේරෙන්නේ නැති එක. ඔච්චර මේක කොලෝකට කියන්නේ බුදු වෙලා බැලුවේ මේ ලෝකෙට තේරෙන දෙයක් නෙවී මම මේ කියන්නේ. මේක බෑ කියලා බුදුහාමුදුරුවෝ හිතුවනේ මේ කිව්වට තේරෙන දෙයක් නෙවෙයි හරි සමාධි දෙයක්. හැබැයි අපිට ලේසි එළින්න මිනිහා හතුර කියලා හිතන. ඒ හිත අපිට පුරුදු කරලා තියෙන්නේ ওই විදියට. බුදුහාමුදුරු ගණන් නැවක සිතුවිල්ලක් අතර තියෙන. ඒක උපාදාන ස්කන්ධයක්. ඒ බුද්ධ වචන උපාදාන ස්කන්ධයක්. ඔක සංස්කාරය සකස් වූ දෙයක්. සකස් වූ දෙයක් කියන එකේ හේතුව තමයි මම හදපු දෙයක් නෙවෙයි අනාත්මයි කියන එක. එනං ආයතන විදිහට බලනවා කියන්නේ ඇස රූප කියලා බලනවා කියන්නේ අනාත්මය අවබෝධ කරගත්තා. ස්පර්ශය අවබෝධ කරගත්තා. ඇස රූපෙ පේනවා කියන්නේ ස්පර්ශයක් එතන තියෙන. ඇසට රූපයක් ගැටෙන. ස්පර්ශය හඳුරගත්තා. තේරුණාද? ස්පර්ශය හඳුරන එක ඇතුලේ අපිට නොපෙනෙන මහා දහම් කරුණු ගොඩක් භාවිතා වෙනවා. මොකද්ද? අනාත්මයි කියන ධර්මතාව භාවිතා වෙනවා. අනිත්‍යයි කියන ධර්ම ඥානය උතර භාවිතා වෙනවා. තව අඩු අපට දුකයි කියලා තීන්දුව දෙන එක විතරයි. දුන්නු ගමන් ගිය විතරයි ඔක්කොම. සසරම ඉවරයි. දැන් ඔබට පේන්න පුළුවන් මේ මිනිහ අතුරම කියලා. පේන්නේ දැන් ඔය ඉස්සෙල්ලා පේන්නේ ඇහැට රූපෙනේ. මේ රූපෙ පේනවා හේම හතුරෙක් ඉන්න. දැන් ඇහැ හතුරෙක් වෙලා. ඇහැට පේන්නේ අරේ හතුරෙක්. දැන් ඇහැ කොහොමද? ඇස ගිනි අරන් නැද්ද? හොඳ ඇස ගිනි ගත්තද නැද්ද? දැන් ඇතුළු ගිනි අරන්ද නැද්ද? රූපය ඇතුළෙනේ තියෙන්නේ. හතුරගේ රූපය ඇතුළෙනේ තියෙන්නේ. එළිය හතුරගේ රූපයක් නැහැ නේ. එළියද සතර මහා ධාතුන්ගේ භූත රූපයක් නේ. හතුරගේ රූපය තියෙන්නේ මගේ ඇතුළේ. මෙහෙම කියලා තේරෙන්නේ නැත්තම් ඇත්තටම හොඳයි අර මහා මූදට පනින්න ගලක් ගැට ගහලා. තේරෙනවද? ඒතර දැන් අපිට මේ මෙන්න මේ බුදුන් වහන්සේ දේශනා කර මේ දහම ඒ මොහොතෙම පේනවා. හතුර කියන්නේ මගේ හිතේ පහළ වූ සංකල්පයක්. ඒක පුළුවන් නේ දැන් තේරෙනවා. මේක අපි බලන්න ඕන නෑ. අපි මෙහෙම අහගෙනකොට ওই පුළුවන්කම ඉබේ ওই වගේ හිතක් ඉදිරිය පහළ වෙන එක. ඒකට කියන්නේ සතිය. සිතක් නෙමෙයි. නේ? එහෙම පේනකොට හිතේ කෙලස් තියනවද? නෑ.
හතුර කියනකොටම මේ ඇයට පේන්නේ කවුද එළි ඉන්න කෙනා සිතුවිල්ලක් කියලා හිතනකොට පේන්නේ කොහෙද සිත ඔක්කොම කියවෙනවනේ මේ ඇයට ඕන ටික හැබැයි මෙහෙන් එහායව නෙමෙයි මම පැහැදිලිව කියනවා මට මගේ ඇඟේ තියෙන ඒවා කියවෙන්නේ නැහැ තාම පොඩ්ඩක් මේකට අඩුපාඩු තියෙන සයිනිති මත අරමෙත කොරෝනා හැදිලා වගේ හැබැයි හොඳ නමක් තියෙමු කොරෝනා කැතයි මුඩ් නමක් තියෙමු ඕක දැන් මේක තේරෙනවා නම් අපිට තේරෙන්න ඕන දැන් මේ බුදුහාමුදුරු දේශනා කරන සිත සුද්ධ කරන්නනේ දැන් සිතනේ සුද්ධ කරන්න ඕන එහෙනම් සිත සුද්ධ කරන්න ඕන සිත අපිරිසිදු වෙලානේ දැන් මේ 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 දහම මෙච්චර සරලව කියන ලංකාව මොකට යන්න ඕන ඇත්තට මේක දැන් හිත සසිත පරියෝධපණ එහෙනම් සිත සුද්ධ කරන්න කිව්වේ ඇයි සිත අපිරිසිදු වෙන නිසා අපිරිසිදු වෙනවා කියලා මොනවද වෙන්නේ හිතේ පහළ වෙන වචනේ කෙලෙස් ගෑවිලා තියෙනවා අසුචි ගෑවිලා තියෙනවා අසුචි කියන්නේ නොගැලපෙන දේවල් මල මුත්‍ර නෙමෙයි අසුචි කියන්නේ නොගැලපීමට කියන්නේ පාලියෙන් අසුචි නානා ප්‍රකාරස අසුචිනෝ පච්ච වෙක්කති කියලා කියනවා එතකොට මේ ප්‍රත්‍ය ඇතුලේ මේ පට හටගත්ත ඵලය ඇතුලේ තියෙනවා කෙලෙස් ඵලය යන සිතුවිල්ල හරිද සිතුවිල්ල හටගන්න හේතුවත් එතනම තියෙනවා ස්පර්ශයෙන් හේතුවයි ඵලයයි එකට ඒ මමද මගේ ආත්මයක්ද නැත. එහෙම පෙනෙනකොට ඔබ දහම්මස බවට පත්වෙලා ඉවරයි. ඔබ දහම බවට පත්වෙලා ඉවරයි. අධර්මයේ විනාශ වෙලත් ඉවරයි. අධර්මයේ විනාශයයි දහමේ අයිතියයි එකම මොහොතේ ලැබෙන්නේ. තේරුණාද? එතකොට යම්කිසි කෙනෙකුට පුළුවන් වෙනව මෙහෙම ආගෙන යනකොට හැමදේම සංස්කාර කියලා බලන්න. इतनी हाथी नो हिते सीम गति एवं मेटिक पुलवं बेला तो कौबोध कर दहमती नो इस सोवा मार्गेट इन ससर इन नरकादि उपदीन इन अन्नी बार सोतापत्ति अंग हता गंड आयतन दिन गंडो मेतन हेट रूप पेनो कन्ट शब्द है नो ना सीट गंदे तपे ममक नहीं हेट रूप मम गीनाट रूपे ඇසට රූප පේනකොට ඇසේ රූප ගැටෙනකොට හිත දුල හට ගන්නවා අරය හතුර කියලා. ওই සිද්ධියම අපිට පේනවා. අන්නේ සිද්ධිය පේන එක තමයි යටිකුරු කළ භාගයෙන් උඩට හැරෙව්වා කියලා කියන්නේ බුද්ධ දේශනාවේ. අන්න එතෙන් තමයි මනුස්ස කියන්නේ. එහෙම නොපෙනෙනවා නම් ඒක කියන්නේ අමනුස්ස කියලා. මම දැන් අදනම් තේරුවා. ලොකු වෙලාවක් කරන් හොඳට කියලා දුන්නා. දැන් එතකොට දැන් දැන් අසවලා හතර කියනකොට මගේ ඇස යොමු වෙන්නේ කොයි පැත්තටද ඇස භාවිතා වෙනෝනේ බාහිර රූපය දිහාවට යනවා ඇස දැන් හතුරා යන සිතුවිල්ල කියනකොට ඇස භාවිතා වෙන්නේ නැහනේ කොහේ ඇසට පේන්නේ නැහනේ හිත එහෙනම් හිත පේන සතිය පටන් ගන්න එතන අන්න සතිය ඉදිරිය වැඩෙන හැටි අද පළවෙනි සැරේට අහගන්න නොතේරුණා නම් අද අහගන්න සතුරා කියන්නේ සංස්කාරයක් කියලා හිතනකොට ඇස අත්හැරෙනවා ඇස කියන ආයතනේ අත්හැරෙනවා ආයතන දුකටයි දෙත කියන දුක දුක නැති වෙනවා දුක නිදහස් වෙලා දුක නිදහස් වෙකට සාක්ෂි තමයි යට හිත පෙනෙන ඒ පෙනෙන එකට කියන්නේ සතිය කියලා නැත්තම් ඉතින් මේ ඉපදීපදී કોઈ කවද මේ සංසාර ඉවර කරන්නේ පෙර සසලේ පොරොන්දු වෙන්නේ නැතිනේ මේ ආත්මය නම් ඉවරම කරනවා කියලා බැරි වෙලා මේ ආත්මයට අපි මේ ආත්මෙත් දේවල් දරවල් හදාගෙන බඩු මුට්ටු රැස් කරගෙන යුතුකම් කියලා කරලා යුතුකම් ඇති යුතුකම් කරලා දැන් ඉවරයක් නැති යුතුකම් ටිකක් බදාගෙන ඉවරයක් නැහැ කවදාවත් ඉවර වෙන්නේ ළමයින්ගේ ළමයි ළමයින්ගේ ළමයි ඊළඟ ළමයි ඊළඟ ළමයි පරම්පරා අත තුනක් හිට තුනේ මේවට සේවය කරන්න වෙනවා ඇත්තද නැද්ද දැන් අහන්න මේ කට්ටියගේ යුතුකම් ඉවරද ඉන්නකම් මේ මල දාන්න අදින්නේ මල දාන්න තමයි පැහැදිලි ඒක හිරුවක්ම වෙලාසෙන් දාලා වගේ දැන් මේක අදින්න අදින්න පුබ්බක වගේ ඔය ඇදගෙන යන්නේ कोई जन दूगे लमे बलने लमे दूगे लमे दें कसाद बंदी बड़ा मेक इवर मेक दंगेरुंड संसार नी ඊළඟට යන්නේ කොහොමද හැරමිටි අල්ලන්න බැරුව යන්නේ ඒ මිනිසු උද්දත් එපා වෙලා ඇති අපිත් දැන් වාතු කරන්න එපා නේ දත් ඇල්ලා දත් ඇදවිලා උඹ ඇනලා යන කවුද මොන මිසිය යන තේරෙන මේ සංසාරේ කවදා ඉවර වෙන්නද
දැන් මේ මනුස්සකයක් කියලා අපිට ලැබිලා තියෙන මනුස්සකය හැටි බලන්න නේ ටිකක් නිදි නැතු මත නැතුව ඉන්න බෑ මේකට බඩගිනිකෝ මම වෙලාවට කවනවා එමෙ මේ කයින් ඉල්ලන මට යකෝ දහමහන්න දීපිය කයින් මූට කිසි කෙලෙහි ගුණයක් තියෙන කයක් නෙවෙයි මේක නේද මේක හරි බසින් කියන්නේ මේ කය අපට කෙලෙහි ගුණයක් දක්වනවා නම් කය අපට නිදි මත නොදී ඉඳ දෙන්න බෑ දහමහන්න නේ දහමහන කොටව කරන්නේ නිදි රිලව් රලක් වගේ නේද ඉතින් මේ කයට අපි යුතුයකම් කරනද මෙච්චර කාලෙ නේද කන්න දෙන්නෙත් හොඳ මේවා අනිත් එක මේ කයට කන්න දෙන්නේ හොඳම වතුර බොන්න දෙන්නේ බොන්න දීලා උන්ට කන්න දීලා කය කය හදලා කයට යුතුය කරලා වෙලාවට නිදි කරනවා කය හොඳ කොට්ටයක් උඩ හොඳ මෙට්ටියක් දාලා කය නිදි කර මේ කයට කන්න දෙනව බොන්න දෙනව වැසිකිලි යවනව මුත්‍ර කරන්න යවනව දැන් ඔක්කොම කරලා කය හොඳට නිදි කරලා ඔන්න පොඩ්ඩක් අනේ දහම අහන්න හදන විනාඩි 5ක් විනාඩි 5ක් දහම අහන ගමන් හරිද විනාඩි 5යි දහම අහන්නේ අනේ මේ නිදි මේකද සංසාරය මේ කවදාවත් ඉවර වෙන ගමන නෑ දැන්වත් තේරුම් ගන්න මේ තේරුම් ගන්න මේක අවබෝධ වෙනකොට මේව ගැන කලකිරෙනවා කලකිරෙනකොට දහම භාවිතා කරන තත්තක් තමන්තට දහම වේගෙන් භාවිතා කරන संसार गमन इवर नैतन इवर इलाकन एक नाम दिन अस्थिपुरु अर अट दीर लालू मे अट दीर लालू हीन अट दीर लालू ओलुकाटू दीर लालू पिस्का दीर लालू कोंडे दी लालू दात दीर लालू कैलशियम अडूल कैलशियम वैडीलू सुधलू මොනවද මේ කයේ නැත්තේ මේ කයේ තියෙන මේ වැවකවත් නැති දේ. ඒ වගේ මේක සංසාරේ හැටි. සසර ගොඩක් හරි භයානක තැනක්. ඒ භයානක සසරෙන් ගැලවෙන්න පොඩි උත්සාහය, මහා උත්සාහය ගන්න ඕනේ පොඩි උත්සාහය. මේක තේරුම් ගන්න දැන්. මේ සංසාරේ තියෙන බිය කරුකම තේරුම් ගන්න මේ සසරට එන්නේ නැත්te අපි ගිය සංසාරේ තඹ කරලානේ. දැනගන්න නම් එපා දැනගත්තොත් දැන් ඉන්නේ දැන් දෙස් තියා ගන්න ගියාත් හොඳයි කියේ. ගියාත්ම සිටුවරෙක් වෙන්න නැති මේ ඉන්නේ දැන්. මේ ආදී සතපහ දාකු නැතුව ඉන්නේ ගියාත්ම සිටුවරේ. ගියාත්ම සිටුවරයා කවුරු හරි ඉල්ලපු සල්ලි දෙන්න බැරිය කිව්ව නිසා සල්ලි නැතුව ඉපදුනා මේ ආදී. යාචකෙක් කියලා. දැන් සිටුවරයා අතපාරව හුන්නේ. එහෙම නෙවිද? ඒක නෙවිද ඇත්තේ. ඉතින් ඒ ලැබිච්ච කය මෙහෙමනම් බැරිවල ගිහිල්ලා අවසානයේ මැරෙන වෙලාවටත් ඔය මතකයේ ඔය විදිහටම එනවා. විතර මතක් වෙයි. බඩු මුට්ටු ටික මතක් වෙයි. තව තියෙන දේවල් ටිකක් මතක් වෙයි නේ. යුතුයකම් කරලා මතක් වෙයි. අරලම ඉස්කෝලේ දාගන්න බැරි වුණා හරි ඉස්කෝලේට. ඉස්කෝලේ තියෙන ඩී එකේ ඒ එකට දාගන්න බැරි වුණා කියලා මතක් වෙයි. සාමාර්ථෙ මදිය කියලා මතක් වෙයි. දුකින් මැරෙන්නේ මේ මිනිස්සයා. මැරිලා ඒ ළමයාගේ පස්සේ ඊළමයට මේ වැඩක් තියෙනවා අපි වැඩක් තියෙනවා ඒක කරදරයක් සංසාරේ දැන්වත් තේරුම් ගන්න මම ඒක ඔච්චර කරකවලා කිව්වේ ඊට වඩා දැනගන්න ඕන මේ චක්‍රය මේ විදිහට පවතින්නේ අපිට ධහම නොතේරෙන නිසා අපිට සිද්ධ වෙන දේ කෙලෙස් සිත කෙලසෙනකොටම දැනගන්න අපිට අපිතුල ක්‍රමයක් නැහැ හැබැයි අපිට මේ ලෝකේම නම් ඉන්ටර්නෙට් හරහා ඕන එකක් බලන්න පුළුවන්ලු නමුත් අපේ හිත දැනගන්න ක්‍රමයක් තාම දිනු කරලා නැහැ බුදුහාමුදුරුවෝ මේක දිනු කරලා දුන්නා. අපි බුදුහාමුදුරුවෝ ගණන් ගන්න නැහැ. අපිට බුදුහාමුදුරුවනේ වටින්නේ ඉන්න හොර විද්‍යාඥයෝ ටිකනේ. හොරු ටික වටින්නේ. සත පහක් වටින්නේ ති හොරු අද ලෝකේ ඉස්සරහමේ කොරෝනා ඉස්සරහ දනගහපු හොරු ටික හරි වටිනවා. බුදුහාමුදුරුවෝ හිත පහළ වෙද්දිම දැනගන්න කරු. හොඳට ධර්ම ශ්‍රවණය කරන්න. මේ කවදාවත් නිවන් දකින්න දෙන ක්‍රමයකට බැහැ. ධර්ම ශ්‍රවණය. මේ වගේ අහන් ඉඳලා අහන් ඉන්නකොට මොකද හැදෙන්නේ ඇතුලේ මේවා බලයක් ලෙස ගොඩ නැගෙනවා මේක සතිය ලෙස ගොඩ නැගෙනවා මේක ශක්තියක් ලෙස ගොඩ නැගෙනවා ගොඩ නැගිලා මේක ක්‍රියාත්මක ආ එතකොට හිත තුල හිත පේන බලයක් හැදෙනවා ඒ බලය තමයි බල ධර්ම කියන්නේ සතින්ද්‍රිය හරිද සතිය වැඩෙනවා සතිය වැඩෙන්නේ අර දහමට ආස නිසා ශ්‍රද්ධාව නිසා සද්දවත් එක්ක බලය වැඩි විරිය සද්දා විරිය සති හිත හැමතිස්සම නිදහස් හිත කෙලෙස් වලින් නිදහස් වීම තමයි සමාධිය කියන්නේ ඊළඟ ප්‍රඥා
නිදහසුද ජීවිතාංග බවට පත් වෙලා තියෙන ප්‍රඥා. දැන් ඒ මේයි මුකුත් කරලා නැවි එච්චර බලයක් ලැබෙන්නේ මොකක් කරලා? පටාචාර මොනවද පටාචාර ලැබුණු බලේ? පටාචාර රහත් වුණා මොනවද ලැබුණේ? බාහිර මුකුත් ලැබුණා. ඈ මාළය පබළු ටික රත්න පොඩි ටික ලැබුණේ මුකුත් නෑ. මොන ලැබුණේ පටාචාර? මුකුත් පිටින් මුකුත් ලැබෙන්නේ නෑ. මොනවද ලැබුණේ? තමාගේ හිත දකින්න ශක්තිය තමන්ට වැඩුණා. ඒ කියන්නේ හිත යන බුදු පියාණන් වහන්සේගේ වචනික උපාදාන ස්කන්ධය දකින්න ශක්තිය ලැබුණා. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් දකින්න ශක්තිය ලැබුණා. එතනින් ගමන ඉවරයි. ඒ හිත තියෙන ශක්තිය එන්න නම් මේ දහම අහන්න ඕන. ඒ අහන කෙනා ඉස්සෙල්ලා දැනගන්න ඇත්තම මුලින් වෙන්නේ මොකද්ද මේක? මුලින් කියන්නේ එක සැරේට ඔක්කොම වෙන්නේ. ඒක වෙන පිළිවෙලක් තියෙනවා. ඇසට රූප පේනවා කියන්නේ මුල හඳුන්වන්නේ දැන් බුදු දහම ගන්නේ ආයතන. ඇස කියන්නේ පේන මොහොතට කියන නම. නේ පේනවා නම් ඒක හැක්නේ. කන නෙවිනේ. ඇහෙන වෙලාවට ඇහැ කියනවද? නැහැ. ඇහෙන වෙලාවට කියන්නේ කන. දිව රස දැනෙන වෙලාවට කියන නාහ කියන්නේ. නැහැ. ඒ කියන්නේ දිව. අන්න ඒ වගේ අපි මේ ආයතන විදිහට තේරුම් ගන්න මේ ලෝකය මගේ දෙයක් නෙවෙයි. ඇසට රූප පේනක ආයතන දෙක. ඒ වෙලාවෙම විග්‍රහ කරනවා කියන්නේ සෝවාන් මාර්ගින් නෙයි. එයි සසලට වැටෙන්නේ නැහැ. මේ චුට්ට අවබෝධ කර ගත්තම ඉච්චර ඵලයක් එන. කල්ප ගණන් දහමහලක් වැඩන්නේ මේව කියවෙන්නේ නැත්තම්. කාගෙන් හරි. මේ චුට්ට දැනෙන විදිහට කියවෙන්නේ නැත්තම් ඒ දහමහලට ගිහින් නිකන් හින්දු ටිකක් අහනවා. ඕ හොඳට තේරුම් ගන්න මේ ආයතන ටිකක් පරිහරණය කරන්න අපි. ආයතන ආයතන කියලා නොදැන පරිහරණය කරන එක තමයි අවිද්‍යාව කියන්නේ. ඇස ඇසක් කියලා නොදැන ඇස එක්ක ගැටෙන දේ රූපය කියලා නොදැන භාවිතා කරන එක තමයි අවිද්‍යාව. ඇස ඇසක්ගේ රූපේ රූපයක් කියන්නේ. ඒ දෙක ගැටීම ස්පර්ශය කියලා දකින්න එක තමයි ප්‍රඥාව. අවිද්‍යාව නිරෝධ ප්‍රඥා උදපාදී. අවිද්‍යාව නැති වෙනකොට කියන්නේ ප්‍රඥාව පහළ වෙලා. අවිද්‍යාව නැත්නම් එතනදී සම්මා දිට්ඨිය. තේරෙන්නේ? බලන්න නම් ඕනතරම් තැන් තියෙනවා. කොස්කෝල කොස්කටු මහට පිට මෑස්ස දහවහන්න පොඩක ඊට වැඩි හිත කැමති අරව බලන්න මෑස්ස දිහා බලන්න කොස්කෝල දිහා බලන්න වීව බලන්න ඇත්තෙන් දහමාන හිත කැමතිද අකමැතිද අමාරු වෙන්නේ නෑ කවුරුත්ම තරහ වෙන්න එපා මේ කිව්වට තරහ වුණම මට කරන්න දෙයක්වත් නෑ අමාරු වෙන්නේ අහන්නේ හැබැයි මේ වෙලම සින්දුවක් කිව්වනම් ඇවිල්ලා මේ අය අප්පුඩි ගානෝ කහුල් ලොල්ලනෝ නටනවා කොණ්ඩේ වනනවා පොඩක තමාරු නැහැ ගායකයෙකුට මෙතන ඇවිල්ලා මේ අය නටවන හැබැයි දහම කියන්න අමාරු මොකද ඇඟ කැමති නැහැ කෙලෙස් අතාරින්නේ අන්නේ කැමැත්ත කෙලෙස් අතාරින්න තියෙන අකමැත්තට තමයි කියන්නේ සංසාරය කියලා අවිද්‍යාව කියලා කෙලෙස් අතාරින්න හිත තුන කැමැත්ත හැදෙන එක තමයි ඡන්දේ කියන්නේ අන්න එදාට හිත පවතින චිත්තය විරිය විමංසා කියන්නේ සතර ඉන්ද්‍රිපාදි කියන්නේ නේ දැන් ගොන්න සද්ද ඇහෙනව අරක අර මොකක්ද අරක සද්දය පැයක් ඇහුණත් අරක සද්ද යන්නේ එහෙම හන් හිටියේ නම් මෙතන අරක සද්දයක් මේ ඇහෙන තැන තියෙන කන සද්ද ඇහෙන තැන හැඳිරීම හිත තුලයි හටගන්නේ කියලා මෙනෙහි කරා නම් එයා සෝවාන් වෙච්ච කෙනෙක් සෝවාන් මාර්ගින්න කෙනෙක් ඒ බුදුන් වහන්සේ දේශනා කර ක්‍රමයෙන් දැන් භාවිත කරන්නේ අර කියන ගහන් ඉන්නව නෙවෙයි දැන් ඇහෙන එක දකින්න ඇහෙන ආකාරය පිළිවෙල දකින්න ඇහෙන ආකාරය දකින්න කන ශබ්ද ගැටෙන එක ඇහෙන ආකාරය එතකොට හිත තුල ඒ මොහොතෙම ඒ ඇහෙන මොහොතෙම හැඳිරීම පහළ වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් පහළ වෙනවා එයා ඒ ඔක්කොම එක මොහොතේ දකින්න දකින්න නේ ඇයි කෙලින්ම බුදු පියාණන් වහන්සේ සරණ යන කෙනෙක් තේරෙනවද ඒ කෙනාට සංසාර කියන්නේ බොහොම කෙටි දෙයක් සසර ගමන ඉවර කරන්න පොඩ්ඩයි තියෙන්නේ දැන් අපිට නමුත් අපේ හිතේ ස්වභාවය තමයි මේක හොඳට තේරුම් ගන්න කවුරු මේ චුට්ට නම් හිතේ ස්වභාවය තමයි හිත තුල මැවෙන දේ බාහිරේ තියෙන දෙයක් විදිහට හිතන් ඉන්නේ මර කියන්නේ මරිච්ච කූපමන් සංඥා කියන්නේ මුවා දුවන මිරිගුව පස්සේ මොනවද මිරිගු මුවාට හම්බ වෙන්නේ වතුර ඇසට පේන දේ එළිය තියෙනවනේ එළිය නැත්නම් මොකද්ද හිතේ තියෙන එක හිතේ මොකද්ද තියෙන්නේ
වතුර දැන් වතුර හොයන්න ඉතල වතුරද හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ කවදා එතකොට දැන් අපි තව කෙනෙක් ආන්න පුළුවන් එහෙනම් මිරිඟුව කියලා හිතන්නේ මිරිඟුව හම්බෙනවා නෑ මිරිඟුව කියන එකක් තියෙන්නේ කොහෙද ඒකත් හිතේ අර තියෙන්නේ මොකද්ද ඇසට රූපයක් ගත්තම හොයන්න දෙයක් එළි මොකුත්ම නැහැ නැත කියලාත් නැහැ දැන් දෙකම උත්තර දුන්න නැත්නම් මිරිඟුව මේ මේ කියලා දුවලා නැහැ මිරිඟුව තියෙනවද නේද කියලා දුවන්න කිව්වොත් ඒකත් හරි ප්‍රශ්නයක් වෙනවා නෑ මිරිඟුව කියන එකත් හිතේ තියෙන රූප සංයාවක් විතරයි ඇසට පේන දෙයට හිත තුරයි මිරිඟුව කියන රූපෙත් මැවිත් නේද ඒ නිසා තමයි සංසාර ගමන ඉවර වෙන්නේ නැත්තේ අපි යම් දෙයක් ඇසුරු කරොත් ඒක ඉවර වෙන දෙයක් නෙවි කවදාවත් ඉවර වෙන්නේ නැහැ ටික අතහරින්න හරි අමාරුයි අපි සිගරට් බීපු මිනිහට සිගරට් එක අතහරින්න බෑනේ හරි අමාරුයිනේ කුඩු බීපු මිනිහට කුඩු අතහරින්න බෑනේ ඒක පුරුත්තාපණේ කියලා දැම්මම ඊට හොඳට බොනවා ඉන්නා ඒ කියන්නේ පුරුදු අතහරින්න බෑ ඒවා වගේ නෙවෙයි සිතේ සංසාර පුරුදු දැන් දේවදත්ත දන්නේ නැහැ නේ මේ අපි ගල් පෙරලන්න හිතන්නේ ඇයි කියලා බුදුන් මේ දේවදත්ත නොදන්න දෙයක් මේ දඬුවමට විඳින්න ඒ දේවදත්ත ඉපදෙලා තියෙන්නේ මේ ටික කරන්නේ කර්ම ජකය කියන්නේ බලන්න කොච්චර සත්‍යද දහම දේවදත්ත උපන්නේ ළඟටම අවිල් උපන්නේ පවුලෙම කෙනෙක් කියලා උපන්නේ පලිගන්නනේ පලිගන්නවා කියන්නේ දාපු අරමුණු තදින් අල්ලගත්ත එකනේ ඒක දා මත ඇරියන මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි එක්ක දේවදත්ත තරණ එක්ක බෝධිසත්ව ඉල්ලපු දෙ දෙන්න ඕන ඉත බෝධි සම්භාරි පුරුණ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණේ ගත්තට මහ බලයක් නැහැ වගේ දෙයක් කරන්න තිබුණා නම් ඕක වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ ප්‍රදේශනා කරා ඉල්ලු වෙලා දුන්නා නම් සම්තලි ප්‍රශ්න ඉවරයි වෙනදා මත ඇරියන වෙනදා නොකර හිටියනම් හතරක් හදනවා එහෙනම් මේක තුල තියෙන ඕනේ ඉත සියල්ලට උත්තර මට තාම එකපාරට ගැලීමේ ඇයි කියන්න බෑ අද සරල දෙයක් කිව්වේ ලොකු ගැඹුරු දහම් පොඩ්ඩක් අද දෙලුවනේ හැබැයි මේ සරල දේ තුන රහත් වෙනකන් යන්න පාර තියෙනවා නේ ඔන්න යාන්තම් පොඩි හතුරෙක් පේන තමන්ගේ සියල්ල මේ ලියාගත්ත ඉඩන් ලියාගත්ත තමන් මහා පාරට දාපු හොරා වගේ නෙවෙයි ඕනියන් කිව්වේ පොල්ලත්තක් හින්දා දීපු මිනිහෙක් පේන අපි හිතනවා ඉතින් කමන්නේ ඒ මිනිහ නම් පේනුනට ප්‍රශ්නයක් නැහැ අර මිනිහා දැක්කොත් මං කෙලෙසෙන්නේ දැන් මෙතනත් ඒ කෙලෙස් ටිකම තියෙනවා ඒ රටාවම තියෙන වෙනස කෙලිස්සල බල චක්‍රේ වෙනස විතරයි නැද්ද කොල්ලත් ඇහිඳන් ගියා කියලා හිතනකොට මං කාට විරුද්ධ වෙයි බලන්න හිත දිහාද බලන්නේ එළිය මිනිහ දිහා මගේ ඉඩම ලියාගත්ත මිනිහා කියලා බලන්නෙත් එළිය මිනිහ දිහා හිත දිහා බලන්නේ නැහැ දෙසරෙම දැන් පොඩි හොරකම කරන මිනිහා ගැන හිතුණත් බලන්නේ අපි බාහිරේ නා ලොකු හොරකම කරන මිනිහා දිහා බලන්නේ බාහිරේ නම් හිත පේන්නේ නැත්තම් අවිද්‍යාව කියන්නේ ඔතන දැක හුස්ම ගත්තොත් ඕක අයින් නේද anu diha balanne ආනාපාන සති භාවනා කරොත් ඕක නවතී නිකන් අත හිතෙනවද ඒක තුල මේ අවබෝධය තියෙන්නේ මොකක්වත් නැහැ මේක ගෑවිලවත් දැන් මෛත්‍රී කරලා කරලා හොම්බෙන් එන්න මෛත්‍රී කියවන කියවල කියවල එනකොට ඇවිල්ල ඉන්නකොට එදා මා පාර යන තවන්ගේ ලොකු හතුරේ දැන් කො මෛත්‍රී නිදිමත නිසා වැඩි කියනේම තේරෙනවාදි මම දන්නවා නැත්නම් වෙනද හොනේ පැනලා උත්තර දෙනවනේ දැන් බෑ ඇත්තට උත්තර යන්නේ ලාකඩවගේ ඉන්නේ අර පිච්චිලා වැඩිලා ලාකඩ අතින් කුඩු කරන්නේ නැහැ කිනේ ලාකඩ තියෙන්නේ උණු කරන්න පුච්චන්න නෙවෙයි දෙන පුච්චලා මේ ලාකඩ අන්න දැන් නම් හරි ගියා වගේ තේරෙන්නේ කියන්නේ දැන් ලා හතුරයි ලොකු හතුරයි කියලා ක්‍රමේ වෙනසක් නැහැ නේ ක්‍රමේ එකයි නේ එහෙනම් ලා හතුර කියන එකේදී තද තරහාවක් ලා හතුර කියන්නේ පොඩි හතුරු තරහාවක් තරහ එකමයි ඕක තමයි දැනගන්න දිග කියලා බුදුහම දීගාවේ මහන්තාව පෙන්නනවා ඒ කියන්නේ මේ දිග කියලා හීන් කියලා දෙයක් තියෙනවා සිද්ධිය රටාව එකයි රටාව අනිත් පැත්ත ගන්න ප්‍රශ්න නෑ මේ ඇසට පේන රූපයක් කියලා ගන්න මේ මේක ඇස මේක රූපේ බෙල්ලෙන් අල්ලගත්ත කෙලින්ම සර්පය ඇස රූපේ ගැටෙන මොහොතේ හිතට හිතෙන්නේ හතුර කියලා හතුර කියන්නේ හිතේ සංකල්පයක් කියලා ටක් ගාලා ගන්න ටක් ගාලා ඉවරයි වැඩි නේ
තුහරත් නිදා ගන්න පුළන්නේ මේ අවරේ. තාප්පරය ටයිම් තියෙනවා. දා නේ හතුර කියලා දැන් හතුර කියන එකේ රටාව සමානයි. තේරුණාද අද කියපු ටික? දහමේ හරයම කතා කරා. සංස්කාර මම ගැඹුරට ගියේ නෑ. ඔය චුට්ට බැරි නම් මොනතරම් දහම අපි කතා කරත් වැඩක් වෙන්නේ නෑ. මම ගැඹුරු දහම් දෙඩුවේ නෑ අද. හැබැයි අසේ සරල දෙයක් තියෙනවා. ඔබට කෙනෙක් පේනකොට දැන් ඔබට බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේ පෙන්වන වනවන සීමාව තේරුම් ගන්න සිත සුද්ධ කරගන්න. එච්චරයි. එහෙනම් සිත සුද්ධ කරන හේතුවක් ඇති. සිත අපිරිසිදු වෙන නිසා. අපිරිසිදු වෙනවා කියන්නේ මොනවද? හිතේ රාග දේශ මොහ පහළ වෙන්නේ. එහෙනම් පහළ වෙන එක නොපෙනෙන්නේ එළියයි දිහා බලන් ඉන්නකම්. හිත දිහා බලුකම් පේනවා. පේනකොට ඉවිව නැති වෙනවා. පේනකොට ඒක ක්‍රියාත්මක වීම ක්‍රියාවෙන් වසලයක් උපදී නෙවෙයිනේ. ක්‍රියාත්මක කරනවා නේද? හතුර කියලා බැලුවොත් හතුර වෙන සිතක් කියලා බලනකොට ඉබේම කම්මන හොති බ්‍රාහ්මණ ක්‍රියාව නැවතුණා. අන්න ඒ බ්‍රාහ්මණ ක්‍රියාව කියන්නේ බාහිරේ බැලුවොත් ක්‍රියාව ස්ථිරයි. සිත පෙරුණොත් කෙලෙසුත් අතහැරෙනවා. ක්‍රියාවෙන් මගේ හැරෙනවා. සරලව කිව්වොත් අද වගේ දවසක සිදුවත් බෝධිසත්ව සියල්ල අතහැරලා ගෙවල් දොරවල් අතහැරලා අවුරුදු 6ක් ගල් ගුහාවක ඉඳලා වජ්‍රාසනයේ මත ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟදී මේ සිත විදර්ශනා නුවණින් සියල්ලකින් මිදිලා අවිද්‍යාවෙන් මිදිලා සත්‍ය දැකලා නිවන් දකින්න නිවෙන්නේ මේ ක්‍රමෙට හිතුවම කියලා මේ ක්‍රමෙට හිතුවමයි සංසාරය යන්නේ කියලා ක්‍රම දෙක වෙන් කරගත්තා. ඒ වෙන් කරේක තමයි බුද්ධ ඥාන කියන්නේ. එතකොට අපට ඥානය දුන්නේ මේ විදිහට දකින්න දකින්නකොට කම නිවරයි. මේ අද කතා කර ටික සිය සැරයක් කර යහන්ද. එහෙනම් කාට සම්මා සම්බුදු සරණයි අද වගේ දවසක් ලොපතල ඒ කියන්නේ ඇත්තටම මේ වචන සිංහල භාෂාවේ වචන නැහැ බුදුන් වහන්සේට ගරු කරන්න සමත් වචන නැහැ ඇත්තට. එම නිසා තියෙන වචනෙන් කිව්වොත් බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට සමාන කරන්න උපමාවක්වත් ලෝකේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් උතුමේ. අපි අඩුගානේ බුදුහාමුදුරුගේ නම මේ බුදුහාමුදුරු කියන්නත් පව්. ඒ තරම් ඒක අපහසයක්. ඊට වඩා ගෞරව කරන්න ඕන අපි දන්නේ නැහැ. අපි ඒකට කරන් තියෙන එකම දේ තමයි අපි උන්වහන්සේ දේශනා කරන විදිහට ජීවත් වෙන්න බලමු. එතකොට මෙච්චර කාලෙ අපෙන් වැරදි කෙරිලා ඇති. ඒ වැරදවල අහෝසි වෙලා යනවා. අහෝසි වෙන විතර නෙවෙයි නව කර්ම රැස් වෙන එකක් නවතිනවා. කලපවුත් අයින් වෙනවා නව කර්ම රැස් වෙන එකක් නවතිනවා. දෙකෙම නිදෙනවා. ඒක සංසර්ගම ඉවරයි. ඉවර කරලා මේ කයෙම නේ ඉන්නේ බුදු වෙලා වෙන මොකද හිතී? පිරිනිවන් පානකම කයෙ නේද පාර යනකොට රැස් හිදුනද? ඒ උන්වහන්සේ විහිදුනන ජානසෝනි පාද දිගේ බලන් වෙන්නේ. පාසටහන් දිගේ. අවශ්‍ය නම් විතරේ පෙන්නන්නේ. ඕන ඒ බල ආවට පස්සේ මම පෙන්නන්න හිතෙන්නේ නැහැ. පෙන්නන්නේ නැහැ තියෙනයි මකට පෙන්නන්නේ පෙන්වෝ මේ රැස් බලන්නේ ඕ ගහල ඊළඟට නේ ගජමුතුතුණන් අපේ කන් දෙකේ කන් හාරනෝනේ ගජමුතුණන් ලංකාවේ ඇති බොහිම ගජමුතු බලන්න ඉතින් අපි කන හාරන ගජමුතු වැටයක් පෙන්නනවා ඈ තේරුණා ඒ වගේ අපේ කිසි කෙනෙකුට බලයක් ඇතුළට පෙන්වන්න එපා ඒව බලන්න මිනිස්සු නිවන් දකින්න එක හරි පව මේක මහා පාපයක් ඒ නිසා බුදුන් වහන්සේ පාරේ යද්දි ප්‍රාතිහාර පහන්නේ එරිදිහම නෑනේ එකයි කාටවත් පෙන්න යන්නේ නෑ. පයින් ගියා බුදුහාමුදුරු දෙකල hina වුණා තනි මිනිස්සු බින් සිද්ධ වෙනවා. ඒ දෙකම අරමුණු කරලා තමයි බුදුන් වහන්සේ පාගමණින් වඩින්නේ. අපේට නේන්නේ එරිදිහමකෝ ආවනම් හැම මේ යනෝ හරේ යනෝ මේ යනෝ සංගීත බලන්නේ ඇයි? එන්නේත් නෑ ඉතින් කොහොමද? එන්නේ. අනාහරි එරිදිහකත් එන්නේ නෑ. ආරේ මාර්ගෙ මේක මොන හරි බලයක් හැදුණොත් එයාගේ හිත කරන්න ඕන විදිය පහළ වෙනවා ඒකක් තියෙනවා ධර්මතාවක් තියෙනවා ඒ නිසා අද වගේ දවසක තමයි සියලු කෙලෙසුන්ගෙන් මිදිලා මේක ලෝකේ අමාරු දෙයක් බුදු වෙලා උන්වහන්සේ ආනන්ද අහන්තුරට කිව්වට මේ ලෝකේ ලේසිම දේ කියලා එදා හිතුවේ කාටවත් තේරෙන්නේ නැහැ කියලා මේ බහැනොක් අපි මෙහෙම කිව්වට මේක අමාරු දැන් මේ හිතනවා මේ නිල් පාටයි. එළම පිට තියෙන තකරමක් දිහා බලනවා මිසක් ඒක හිතක් කියලා බලනවා. හිත තාම දියුණු නැහැ අපේ. හිතේ දියුණුවක් නැහැ. දැන් මෙහෙම බලනකොට නිල් පාටයි තකරම කියලා හරියන්නේ පේන්නේ. කොහෙද අපි හිත දියුණු තාම? නිල් පාට කියන්නේ හිතේ හටගත්ත රූප සංඥාව කියලා පේනවද? අපි තාම එතන නැහැ. ඒක පිළිගත යුතුයි නේද? අන්නේ දවසේ නැකන් අපි ධර්ම ශ්‍රවණය කරමු. ඉදාට එහෙම පේන ශක්තියක් ඒක. එහෙම පේන එක සතීන්ද්‍රිය. ඒක ඉන්ද්‍රිය ධර්මයක්. පුද්ගලෙක් නෙවෙයි ඒක අනාත්මයි සියලු ධර්ම අනාත්මයි ඒ නිසා පේන ශක්තිය හැදුණු දවසෙ මේ කියයි නැගිටලා මට දැන් පේනවා මට ඔක්කොම පේනවා කියයි ඇත්තම යාට පේනවා පේන්නේ කෙනා යා ඉතින්
ගමන ඉවරයි. රහතන් වහන්සේම තමයි ඉතින්. මොයා නැහැ ඉන්නේ. ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡා කොට මේ වටින ධර්ම කරුණු ටිකක් විනාඩි 40ක් කතා කරා. මේ සියලු කරුණු තුළින් උපදවාගත්ත ගාම්භීර පුණ්‍ය ශක්තිය ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට ගෞතම බුදු පියාණන් වහන්සේට සහ මෙතෙක් පහළ වූ සියලුම අති උතුම් බුදු පියාණන් වහන්සේලාට මේ පුණ්‍ය ශක්තිය උත්තම පූජෝපහාරයක් වේවා.